තෙරුවන් සරණයි අපේ ඉංග්‍රීසි අධ්‍යනය කරන කල්යාණ මිත්‍රෝ සිලූම දෙනාට මම ඇඹිලි පිටියේ මිත්තානන්ද හඳුරෝ අපේ ෆ්‍රී ඉංග්‍රීසි ඉන් සිංහල YouTube channel එකේ මේ පුංචි පාඩමෙන් අපි කතා කරන්නේ අපිට නිතර වරදින පැටලෙන කතා බහ කරනකොට ලියනකොට යෙදුම් කීපයක් ගැන. ඒ යෙදුම් තමයි බෝරින් කියන එක සහ බෝඩ් කියන එක, ඒ වගේම බෝ කියන එක, මේක වගේ සහ නිතර පැටලෙන ඒවා අපි අද ඒක විශ්නගමු. මුලින්ම ගන්නවා බෝරින් කියන එක, BORING බෝරින්. මේකේ සරල සිංහල තේරුම අපිට ගන්න පුළුවන් එපා වෙනවා, නීරසයි, නැත්නම් නීරස වෙනවා වගේ අදහසක්. එතකොට මෙතන වාක්‍ය රටාව අපිට තේරුම් ගන්න අවශ්‍යයි, නැත්නම් මේක පැටලෙන්න පුළුවන් නිසා. බලන්න පළවෙනි උදාහරණය, ඒ ගේම් එක එපා වෙනවා, ඒක නීරසයි, ඒක නීරස විදියට තමයි දැනෙන්නේ, ඒක ක්‍රීඩා කරන එක කිසි විනෝදයක් ඇත්තේ නැහැ, ඒ වගේ අදහසකට අපි ඉංග්‍රීසියෙන් කියනවා that game is boring. Boring. එතකොට මෙන්න මේක මෙන්න මේ quality එකෙන්, නැත්නම් මේ ගුණාංගයෙන් යුක්තයි කියලා අපි කියන්නේ මේක අත්විඳිනවා යම් කෙනෙක්. මේ හරි ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් මේක අත්විඳිනවා. නැත්නම් මේ ඉර මෙහෙට ගන්න ඕනේ නැහැ. ඉස්සරහට අපි ගත්තොත් එම අපි කවුරු හරි අත්විඳින දෙයක්. මම මේක කියනවා නම් ඒක මම අත්විඳින විදිය, මට ඒක දැනෙන විදිය. මේක ඔබ කියනවා නම් ඒක ඔබට දැනෙන විදිය. ඉතින් මේ ගේම් එක බෝරින් කියලා ඔබට දැනෙන විදිය තමයි ඔබ කියන්නේ. එතකොට මෙතන කතෘ තියෙනවා, ඊට පස්සේ මෙතන බී ක්‍රියාව තියෙනවා, බෝරින් කියන ඇඩ්ජෙක්ටිව් එක මෙතන පාවිච්චි කරලා තියෙනවා, ing තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. මෙතන මේ be verb එක අන්ඩර්ලයින් කරලා තියෙනවා, මෙතන ඇඩ්ජෙක්ටිව් එක පාට කරලා තියෙනවා. මේක වටහා ගන්න අනිත් ඒවත් එක සංසන්දනය කරලා මතක තියාගන්න අවශ්‍ය වෙනවා මේ වෙන සහඳුනා ගන්න. බලන්න this place is boring. මේක වගේම තමයි මෙතන boring, අපි වෙන තැනකට යන්න. ඊළඟට life is boring. ජීවිතයේ වෙනස්කමක් ඇත්තේ නැහැ. රසයක් ඇත්තේ නැහැ. ජීවිතේ boring. ජීවිතේ පායනෝ නීරසයි ඒ වගේ. This novel is boring. මේ නවකතාව කිසි ආකර්ෂණයක් ඇත්තේ නැහැ. රහක් ඇත්තේ නැහැ. කියවන්න හිතෙන්නේ නැහැ එක දිගට. ඒකට අපි කියනවා boring කියලා. ඉතින් මම හිතනවා මේක වටහා ගත්ත කියලා. මෙතන අර be verb වාක්‍ය කියලා අපි ඉගෙන ගත්ත අපේ පාඩම් වල ඒ වර්ගයේ වාක්‍ය කටේ මෙතන හැදිලා තියෙනවා. ඊළඟට අපි අධ්‍යයනය කරනවා board කියන එක, BORED board කියන එක. ඒකටත් අර අදහසමයි එන්නේ, පා වෙනවා, නීරසයි, ඇති වෙනවා වගේ අදහසක් එන්නේ. මට එපා වෙලා, ඇති වෙලා, මට තිත්ත වෙලා ඒ වගේ. I am bored. ඊළඟ එක අපිට එපා වෙලා, අපිට ඇති වෙලා, we are bored. ඇයට එපා වුණා දවල් කෑම වෙලාවේදී, she was bored at lunch. ලන්ච් එකේදී. සිසුන්ට එපා වෙලා, students are bored. එපා වෙලා කියන කියන්නේ මෙතන දැන් තියෙන අවස්ථාව ගැන කතා කරන්නේ. ඒක නිසා මෙතන මේ වර්තමාන කාලෙන් තියනවා. එතකොට ඔයාලට මේක නිරීක්ෂණය කරොත් එම පුංචි වෙනස්කමක් පේනවා ඇති. මෙතන boring කියන එක නෙමෙයි තියෙන්නේ, board කියලා තියෙන්නේ. එතකොට අර අර්ථයමයි එන්නේ. මේක වෙනස හඳුනා ගන්න තියෙන්නේ. මේක තව කාට හරි දැනෙන දෙයක් නෙවෙයි. මේක ඌන්ට දැනෙන දෙයක්. I am bored. මට එපා වෙලා. මට එපා වෙලා. අපිට එපා වෙලා. ඇයට එපා වුණා. සිසුන්ට එපා වෙලා. එතකොට මේ தත්ත්වය මූන්ට දැනෙන මොකක් හරි මහන්සිය නිසා වෙන්න පුළුවන්. නැතිනම් තෙහෙට්ටුව නැතිනම් පරක්කු වෙච්ච නිසා වෙන්න පුළුවන්. ඒ වගේ. එතකොට මේ தත්ත්වය අත්විඳින්නේ මේ කතෘ වාක්‍ය රටාව අර විදියමයි. මෙතන මේකත් ඇජෙක්ටිව් එකක් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා කතා කරපුවාත් ඇජෙක්ටිව් එකක් හැටියට, ඒ කියන්නේ නාම විශේෂණයක් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන be verb එක පාවිච්චි කරලා තිනවා, කතෘ ඉන්නවා. එකම වාක්‍ය රටාව ඇජෙක්ටිව් එකක්මයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් ඇජෙක්ටිව් එකේ ස්වරූපය වෙනස්, අර්ථයේ සියුම් වෙනසක් තියෙනවා. ඒක අපිට පේනන විදිය, අපිට දැනෙන විදිය නෙවෙයි කියන්නේ. මේක අපි අත්විඳින දේ. නැත්නම් අපිට අත්විඳීමට සිදුවෙන දේ අපි කියන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. මට එපා වෙලා. නැත්නම් මම එපා වෙලා නෙවෙයි. අපිට එපා වෙලා. නැත්නම් අපි එපා වෙලා නෙවෙයි. ඇයට එපා වුණා. නැත්නම් ඇය එපා වෙලා නෙවෙයි. සිසුන්ට එපා වෙලා. සිසුන් එපා වෙනවා නෙවෙයි. ඒ කියන්නේ සිසුන් මහා බෝරින් පිරිසක් කියන එක නෙවෙයි. ඊට පස්සේ ඇය මහා බෝරින් ගෑන ළමෙක් කියන එක නෙවෙයි. ඊට පස්සේ වියා බෝඩ් කියලා කියන්නේ අපි එපා වෙන පිරිසක් කියන එක නෙවෙයි, අපිට එපා වෙලා කියන එකයි.
අයන් බෝඩ් කියලා කියන්නේ මටයි පාවෙලා කියන එක නැතිනම් මමයි පාවෙන පුද්ගලයෙක් කියන අදහස නෙවෙයි. මම හිතන මේක පැහැදිලි කියලා සිව් වෙනසක් තියෙනවා. ගැටලු තිබ්බොත් එම කමෙන්ට් කරන්න. අපි ඊළඟට කතා කරන්නේ බෝ කියන එක BORE බෝ එපා කරනවා, එපා කරනවා, නීරස කරනවා, නීරස කරනවා වගේ අදහසක් ඉන්නේ. උදාහරණ බලන්න. එයා හැමෝටම එපා කරනවා. He bores everybody. එතකොට මේක දැක්කන් පස්සේ දැනෙන්න ඕනේ අපේ පාඩම් මාලාවත් එක්ක හිටපු කෙනෙක් නම් මොන වර්ගයේ වාක්‍යයක්ද මේක කියලා active voice වල, ඒ කියන්නේ කර්තෘකාරකයේ simple present tense සරල වර්තමාන කාල වාක්‍යයක්. කර්තෘ කෙනෙක් ඉන්නවා, ක්‍රියාවක් තියෙනවා, කර්තෘට අනුව ක්‍රියාව වෙනස් වෙලා තියෙනවා, ඒක වචන නිසා එතන s එක දාලා තියෙනවා. ඒ වගේ මේක මෙයා කරන වැඩක්. මේ කරන දේ නිසා අත්විඳින කෙනෙක් ඉන්නවා, මෙයාට එපා වෙනවා. එපා කරන එක තමයි කරන්නේ. right මම විතර පැහැදිලි කියලා මෙතන මේක ක්‍රියාවක් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. මීට පෙර අපි කතා කරේ adjective එකක් හැටියට. adjective එකක් හැටියට උනත් අවස්ථා දෙකක පාවිච්චි වුණා අර්ථයන් දෙකක් ලබා දීම සඳහා. මෙතන තවත් එකක් මේක වෙනස තියෙන ලොකු වෙනස තියෙන්නේ ක්‍රියාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. ඇයි ඔවුන්ට එපා කෙරෙව්ව ඇගේ දිගු කතාවේ. ඊළඟ උදාහරණය she bored them with a long story. ඇයි දීර්ඝ කතාවක් කරේ දැනට ඔබින්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට එපා කරව. මොකෙන්ද එපා කරෙවේ? දීර්ඝ කතාවෙන්. මෙයා කරන වැඩක්. එතකොට මේකත් ඇක්ටිව් වොයිස් වාක්‍යයක්, සරල අතීත කාල වාක්‍යයක්. ඊළඟට මම ඔබට එපා කරවන්නේ නැහැ. එහෙම නොකරාවි කියලා හිතනවා. I won't bore you. සරල අනාගත කාල වාක්‍යයක්. ඒ රැකියාව මට එපා කරෙව්වා. ඒක සරල අතීත කාල වාක්‍යයක්. The job bored me. මම හිතනවා මේ වෙනස්කම් තුන පැහැදිලි කියලා. ආයෙත් පොඩ්ඩක් බලනවා නම් මේක මෙතන boring කියන එක තියෙන්නේ adjective එකක්. එතකොට මේ සමස්තය ගත්තාන් පස්සේ එපා වෙනවා, ආකර්ෂණීය නැහැ, නීරසයි, ඒක හිත ගන්නසුළු නැහැ, ඒක කරන්න එපා වෙනවා, ඒ වගේ අදහසක් එන්නේ. මේක තියෙන්නේ යම් කෙනෙකුට සිද්ධ වෙන දෙයක්, යම් කෙනෙක් පත් වෙන අවස්ථාවක් ගැනයි කතා කරන්නේ. I am bored කියන පස්සේ මට එපා වෙලා, ඒක මහන්සියට හෙට්ටු වගේ දෙයක් වෙන්න පුළුවන්. මේකට ලක් වෙන පුද්ගලයා මේ කතෘ be verb වාක්‍ය. මේකත් adjective එකකට පාවිච්චි කරලා තියෙනවා. මෙතන active voice වාක්‍යයක් හැටියට පාවිච්චි වෙන්නේ, ක්‍රියාවක් හැටියට මේක පාවිච්චි කරලා තියෙන්නේ. මෙයා කරන දෙයක් තමයි මේ ක්‍රියාව. මම හිතන ප්‍රධාන වෙනස්කම් තුන පැහැදිලි. මේක වැරදියට පාවිච්චි වෙනවා කතා බහ කරනකොට, අපි ලියනකොට, විශේෂයෙන් අර මුල් අවස්ථා දෙක පටලවා ගන්නවා කියන යන අර්ථය නෙවෙයි ලැබෙන්නේ. ඉතින් මේක වටහා ගත්තら මේකෙන් කැමැති වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් ආයිත් පාඩමකින් හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. ඉතකන් දැනුමින් පිරි අනාගතය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.